ආයිබෝ කාලේ මාවතේ ඇවිද යන විට අපට දෙක බලා ගැනීමට ලැබෙන විවිධාකාර හැඟීම් දනවන සිද්ධීන් අතරින් අද අපේ චාරිකාව යොමු වී තිබෙන්නේ බොහොම ශෝකජනක සිදුවීමක් විතරයි. එනම් ඉන්දියානු යුද්ධවල අවසන් අවස්ථාවල සැලගෙන වෝන්ඩර්නේ ඝේතුවාසයයි. එහෙමනම් අපි යමු 19 වන සියවසේ මැද භාගයේ උතුරු ඇමරිකාවට. එකතු වන්න මේ කාලේ මාවත. මෙම සිදුවීම සිදු වූ වෝන්ඩර්නේ පිහිටා තිබෙන්නේ වර්තමාන නිරිත දිග ඩකෝටා ප්‍රදේශ තුලයි. එනම් ගියවර චාරිකාවේ අපි හඳුනාගත් තැනිතලාවාසී ඉන්දියානුන් විසින් මහා තැනිතලාවේ උතුරු ප්‍රදේශය තුලයි. ඈත අතීතයේ සිට 19 වන සියවසේ මැදවන තුරුම මෙම ප්‍රදේශයේ සයික්ස්වරුන් හා ඔවුන්ගේ උපගෝත්‍රයක් වුණු ලකෝටාවරු යටතේ පැවතුණු අතර මෙම කාලය වන විට බලය ලබාගෙන සිටි ජනපදවාසීන් ඉන්දියානුන් සමග ගිවිසුම් මත කරගනිමින් තම බලප්‍රදේශ පුළුල් කරගැනීමෙන් සිටියා. ඒ අනුව 1851 හා 1868 දී මෙහි සිටි සයික්ස්වරුන් හා ලකෝටාවරු සමග ඇමරිකා එක්සත් ජනපදයේ ගිවිසුම් ගතවන අතර දකුණු ඩකෝටා ප්‍රදේශයේ මිසිසිපි නදියේ බටහිරින් අක්කර මිලියන 60ක භූමි වෙන්කරයක් මෙම තැනිතලාවාසීන්ට මහා සයික්ස් වෙන්කරය ලෙස පවරා දුන් අතර ඉතිරිය යුරෝපීයන්ට පදිංචි වීමට විවෘත භූමි බවට පත් කෙරුණා. මෙම ඉන්දියානු වෙන්කරයේ ලෙස හැඳින්වෙන භූමි කලාපය තුළ යුරෝපීයන්ට පදිංචි වීමට තහනම් වුණු අතර ස්වදේශිකයන්ගේ අවසරයකින් තොරව එම භූමි ප්‍රදේශ තුළ කිසිදු කටයුත්තක යෙදීමට තහනම් වුණා. නමුත් පැවතුණු වාතාවරණය සම්පූර්ණයෙන් වෙනස් කරමින් මහා සයික්ස් වෙන්කරය අවට වූ බ්ලැක් හිල් ප්‍රදේශයෙන් රත්රන් ඉල්ලන් හමු වුණා. එම නිසා ඉතා අධික ලෙස රත්රන් පතල්කරුවන් මෙම ප්‍රදේශය කරා පැමිණීම සිදු වූ අතර එසේ ජනාකීර්ණ ප්‍රදේශයක් වෙමින් පැවති නිසා 1874 ජෙනරාල් ජෝර්ජ් ආම්ස්ට්‍රෝං කස්ටර් යටතේ හමුදා කඳවුරු වැසීමට සේනාවක් මෙම ප්‍රදේශයට ඇවෙනවා. දිගින් දිගටම මේ සෙනග ඇදීමේදී රජය විසින් ගෝත්‍රිකයන්ගේ භූමි මිලදී ගැනීමට ඉදිරිපත් වුවත් බ්ලැක් හිල් නවර ප්‍රදේශය අතීතයේ සිටම මොවුන්ගේ පූජනීය භූමි වූ නිසා මොවුන්ම භූමි විකිණීම තරයේ ප්‍රතික්ෂේප කළ අතර මේට ප්‍රතිචාර ලෙස රජය සිදු කළේ මෙම ගෝත්‍රිකයන්ගේ ජීවිතයේ ප්‍රධානම අංගය වූ බයිසන් දඩේ මහා අනිකුත් අවශ්‍යතා සඳහා මොවුන්ගේ භූමියේ සීමාවෙන් පිටතට ඇවිලෙන සෑම අවස්ථාවකම රජයේ නිලධාරීන් දැනුවත් කිරීම අනිවාර්ය කිරීමයි. නමුත් ඊට අනුකූලව කටයුතු කළේ සුළු පිරිසක් පමණක් බැවින් හමුදාව හා ගෝත්‍රිකයන් අතර ගැටුම් ඇති වුණා. එවන් වූ වාතාවරණයක් තිබූ 1876 ජූනි 25 වෙනි දින ජෙනරාල් කස්ටර් ප්‍රධාන සේනාවෙන් වෙන් වූ කුඩා බලෑණියක් සමග නැගෙනහිර මොන්ටානාහි ලිටල් බිකෝන් ගංගාසල පිහිටා තිබූ ලකෝටා ගෝත්‍රිකයන් හා ඔවුන්ගේ ආධාරක බලෑණිවල ප්‍රධාන කඳවුරු සොයාගනු ලබන අතර එහිදී ලකෝටා ගෝත්‍රික නායක තසූකා විට්කෝ හෙවත් ක්‍රේසි හෝස්ගේ නායකත්වයෙන් හා තවත් ලකෝටා නායකයෙකු වූ ටාටන්කා යෝන්කා හෙවත් තිටින්බුල්ගේ දිරිගැන්වීමෙන් රතු ඉන්දියානුවන් හමුදාව සමග යුදවදින අතර එහිදී ජෙනරාල් කස්ටර් හා හමුදා සේනාව ඝාතනය වන අතර ඒ ලිටල් බිකෝන් යුද්ධය ලෙස හඳුන්වනවා. මේන් ප්‍රකෝපයට පත් ආණ්ඩුව 1877 ගෙන ආ පනතක් මගින් සයික්ස් වෙන්කරේ පාලනය තම අතට ගන්න අතර ප්‍රති ඉන්දියානු සඳහා වෙන්කර තිබූ භූමි ප්‍රමාණය වූ අක්කර මිලියන 60 එයි හරි අඩකටත් අඩු ප්‍රමාණයක් වූ මිලියන 21.7 දක්වා අඩු කරනවා. එමෙන්ම එම ප්‍රදේශ රූපීය සඳහා විවෘත භූමි බවටද පත් කෙරෙන අතර ඉන්දියානුවන්ගේ ඉඩම් ඉතා සුළු මුදලකට යුරෝපීයන්ට විකිණීමටද අධික බලපෑම් සිදු කරනු ලබනවා. තවත් කලකට පසු වෙන්කර තිබූ භූමි ප්‍රදේශය මිලියන 12.7ක් දක්වා අඩු කරන අතර 1890 වසරේ ප්‍රධාන භූමි වෙන්කරය අක්කර 320ක් බැගින් වූ කුඩා වෙන්කරවලට බෙදා ඒ වායමේම රතු ඉන්දියානුවන් පදිංචි කරවන ඇමරිකානු රජය මෙම ගෝත්‍රිකයන් කෘෂිකර්මාන්තයට හා තත්ත්ව පාලනයට යොමු කිරීමට උත්සාහ කරමින් ඒ පිළිබඳ යුරෝපීයන්ගේ උපදේශන වැඩසටහන් හා මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කරනවා. නමුත් වසර දහස් ගණනක් තිස්සේ
දඩයක්කාර පළලස් කරන්නන් ලෙස එන බයිසන් ගවයින් නඩේම හා වනාන්තරයෙන් එකතු කරගත් පළහා පැලෑටිවලින් තම ජීවිකාව රැගෙන ගිය මෙම රතු ඉන්දියානුවන් හට එකවර කෘෂිකාර්මික ජීවිතයකට හුරු වීම අතිශය අසීරු කටයුත්තක් වුණු නිසා රජයෙන් ලැබුණු මාසික දීමනාව මතම යැපීමට මොවුන්ට සිදු වුණා. 1889 හා 90 වර්ෂවල කටුක ශීත ඍතුවත් අස්වනු නෙලන කාලය තුල තිබූ නියන් තත්ත්වයක් නිසා අසාර්ථක කෘෂිකාර්මිකයන් වුන්ම රතු ඉන්දියානුවන්ට ලබා දුන් දීමනාවලින් කොටසක් රජය විසින් 1890 වසරේදී කපා හැරුණු අතර තවදුරටත් දඩයම් භූමියේ නිදහසේ දඩයම් කිරීමට නොහැකි වූ ඔවුන් හාමතේ මියැඳීමට ආසන්න තත්ත්වයකට ඇද වැටෙනවා. මහතැනිතලාවේ උතුරු ප්‍රදේශවල එවන් ඛේදජනක තත්ත්වයක් තිබියදී එම කාලය තුළම එනම් 1889 බටහිර ඇමරිකාවේ නෙවාඩා ප්‍රදේශවල වුන්ඩඩ් නී ඛේදවාචකයට ඍජුවම සම්බන්ධ වෙන තවත් සිදුවීම් මාලාවක් සිදු වෙනවා. මෙම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පෝටේ ගෝත්‍රනායකයෙකු හා පූජකයෙකු වෝකා 1889 ජනවාරි 1 දින සූර්යග්‍රහණයේ අවස්ථාවේ තමන් මනසින් දිව්‍ය ලෝකයේ දෙවියන් හමු බවත් එහිදී සටන් නවතා එකිනෙකා සමග සහයෝගයෙන් ජීවත් විය යුතු බවට දෙවියන් උපදෙස් දුන් බව ඔහු තම වැසියන්ට කියූ අතර වැසියන් විසින් අනුගමනය කළ යුතු නව උපදෙස් මාලාවක් මෙන්ම නර්තන යාත්‍රිකාවක්ද හඳුන්වා දෙනවා. ඊට වසර ගණනකට පෙර සිටම ඉන්දියානුවන් විසින් වෘත්තාකාර ඉඩක සිදුකළ නර්තන යාත්‍රිකාවලකට සමාන වූ මෙය ඔවුන්ගේ භාෂාවෙන් භූත නර්තන යන අට්ටයට සමාන නමකින් හැඳින්වුවා. මේ ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වූ අතර මහද්වීපයේ සිව්කොණින් ගෝත්‍රික සාමාජිකයන් පැමිණ ඕක හමු වී ඔවුන් බොහොමයක් භූත නර්තනය ඇතුළු ඕකාගේ අනිකුත් ඇදහැලි ක්‍රම පිළිගෙන තම ගෝත්‍ර කරා නැවත ගිය අතර එසේ මේ ඇමරිකාව පුරා ප්‍රචලිත වුණා. ඕකාගේ ඉගැන්වීම් වලට අනුව මෙම නර්තන යාත්‍රිකාව නිසි ආකාරයෙන් සිදු කිරීමෙන් යුරෝපීය ජනපදවාසීන්ට පෙර දෙවියන් ඔවුන්ගේ භූමියට පැමිණෙන බවත් දෙවියන් පැමිණ සුදුමිනිස් ජනපද පොළොවේ ගැඹුරේ වළලා ඔවුන්ගේ මියගිය ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන් මරණයෙන් පුබුදුවන බවත් කියවුණා. එමෙන්ම ඇමරිකාව පුරා ගෝත්‍ර මෙම නර්තන යාත්‍රිකාව තම ඇදහැලි අතරට එකතු කර ගැනීමේදී එයට ඔවුන්ගේම අදහස හා මතවාදිත එකතු කිරීම දක්නට ලැබුණා. මේ නිසාම මේ පාලන කටයුතු වලට හා යුරෝපියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස දුටු ප්‍රාදේශීය ජනපරිපාලකයන් බොහොමයක් මෙම භූත නර්තනය තම ප්‍රදේශය තුළ තහනමට ලක් කරනවා. 1890 වසර වන විට කොටස් වශයෙන් මෙන්නුණු බොහොම ප්‍රදේශවල වෙන්ව ඉතා අසීරු ජීවිත ගත කරමින් සිටි සයිඩ්ස් හා ලැකෝටාවරු අතරටද මෙම භූත නර්තන යාත්‍රිකාව පැමිණෙන අතර රණකාමී ගෝත්‍රයන් වූ මොවුන් එහි යුදමය විශ්වාස හා මතද ඇඳාගනු ලබනවා. මොවුන්ගේ ප්‍රධානම මතයක් වුණේ භූත නර්තනය සිදු කිරීමෙන් සුදු මිනිසුන්ගේ වෙඩිනවා තින භූත ඇඳුමක් ලැබෙන බවයි. එවන් වූ තත්ත්වයක් යටතේ 1890 වුන්ඩෙඩ්නී ඛේදවාචකයට මුල් වූ පළමු සිදුවීම පයින්රිච් නැමැති ලකෝටා වෙන්කරේ සිදුවෙනවා. මෙම ප්‍රදේශයේ පාලකයා ඉන්දියානුවන්ගේ මෙම භූත නර්තනය හමුදාමේ අංගයක් හා ඒ යුරෝපීයන්ට තර්ජනයක් බවට විශ්වාස කළ අතර භූත නර්තනය තහනම් කළ ඔහු මෙම භූත නර්තකයන් පිළිබඳ රජයට තැන් වූ විට ඒ නැත්වීමට රජයේ විශාල බලයනිය මෙම ප්‍රදේශයට යවනු ලබනවා. 1876 ලිටල් බිකෝන් සටන මෙහෙය වූ නායක ක්‍රේසි හෝස් තමග යුද්ධයේ මෙහෙය වූ නායක සිටින් බුල් මෙම පයින් රිච් වෙන් කරේ ජීවත් වූ අතර ඔහු භූත නර්තනය සිදු නොකරුව නමුත් ඔහුගේ වැසියන් බොහොමයක් එහි භක්තිකය වුණා. පීඩාවට පත්ව ඇති තම ජනයා භූත නර්තනය නවත්වන ලෙස අනකර තවත් පීඩාවට පත් කිරීමට නායක සිටින් බුල් අකමැති වූ නිසා තම ගෝත්‍රිකයන්ට භූත නර්තනය යෙදීමට අවසර දීම යන චෝදනාව උඩ අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් අතින් ඔහු ඝාතනයට ලක් වෙනවා. මෙම සිද්ධිය නිසා පයින් රිච් මෙන්ම අවට වෙන්කරවල ජීවත් වූ ලකෝටාවරුද ඉතා බියට හැ කැළඹීමට පත්වෙනවා. බොහොමයක් දෙනා වෙන්කරයෙන් පැනගිය අතර ඉන් කොටසක් රතු ඉන්දියානුවන් විශාල සංඛ්‍යාව යුද්ධයකට සූදානමින් සිටි බෑටලන් වෙතට ගිය අතර කොටසක් මෙම තත්ත්වයේ ලේවැගරීමකින් තොරව සාමකාමීව විසඳ ගැනීමට බලාපොරොත්තු වූ නායක මක්පියා ලූටා හෙවත් රෙඩ් ක්ලවුඩ් හා නායක සී තන්කා හෙවත් බිග් ෆූට් වෙත ගියා. මේ වන විට නායක බිග් ෆූට් නායක රෙඩ් ක්ලවුඩ් සමග එකතු වී සාමකාමී විසඳුමක් ලබා ගැනීමට චිසෙන්නා ගං භූමි වෙන්කරේ සිට 350ක් පමණ වූ තම වැසියන් සමග පයින් රිච් වෙත පැමිණෙමින් සිටියා. බිග් ෆූට් ද භූත නර්තනය අදහන්නෙක් නොවූ අතර
ඔහුගේ පිරිසේ ඒ සිදු කරන අය සිටිය ඔවුන්ට තහනම් නොකළ නිසා පයින් රිච්චි පාලකයා රජයට එම ප්‍රදේශයේ භූත නර්තනය පිළිබඳ තර්ජන දැන්වූ ලිපියේ නාග සිටින්බුල්ගේ නම මෙන්ම නායක බිග්ෆුට්ගේ නමද සඳහන් වී තිබුණා. එවැනි තත්ත්වයක් උඩ බිග්ෆුට් හා ඔහුගේ සිය ගණනක වැසියන් පයින් රිච් වෙත පැමිණීම ආරංචි වූ මේජර් ජෙනරාල් මයිල්ස් ඔවුන්ගේ අරමුණු නොදැන මෙම ගෝත්‍රිකයන් පෙරමගට ගොස් මුණ ගැසී ඔවුන්ගේ ආයුධ රාජසන්තක කර නෙබ්‍රිස්කාහි ඔමාහා සිරකඳවුර වෙත කැඳවාගෙන යාම සඳහා කර්නල් ජේම්ස් පෝසිත් ප්‍රධානියා වූ හත්වන අශ්වාරෝහක බලෑණියට අණ දෙනවා. වසර 15කට පෙර ජෙනරාල් කස්ටර් සමග පරාජයට පත් වුණු මෙම හත්වන අශ්වාරෝහක බලෑණිය හඳුනාගත් නායක බිග්ෆුට් විරෝධතාවයකින් තොරව හමුදාවෙන් ලැබෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට එකඟ වෙනවා. එදිනට පසුදින උදේ ඔවුන් ඔහාමා වෙත රැගෙන යාමේ අරමුණින් මෙදින එනම් 1890 දෙසැම්බර් 28 දින ඔවුන් හමු වූ ස්ථානයට ආසන්නයේ වුන්ඩර්නී පෙදෙසට කැඳවාගෙන ගොස් ඒ කඳවුරු ගසන අතර කඳවුරු සීමාවේ මායිමේ හොට්කිස් නැමැති යාන්ත්‍රික අවද සහකරනු ලබන තමන් හට කොමන දෙයකට මුහුණ දීමට සිදුවේද යන අවිනිශ්චිතතාවයත් සිටින්බුල්ගේ ඝාතනය වැනි නොදුරේ සිදුවුණු සිද්ධීන් හා කඳවුරු තුළ පැතිර ගිය විවිධාකාර කටකතා නිසාත් රතු ඉන්ද්‍රියානුවන් සන්ත්‍රාසයට පත් වී සිටි අතර පසුදින උදේ එනම් දෙසැම්බර් 29 වැනි දින කර්නල් ෆෝසිත් ඇතුළු හමුදා භටයන් ගෝත්‍රිකයන්ගේ ආයුධ ලබා ගැනීමට පැමිණියා. පැකිලීමක් සහිත වුවද බිග්ෆුට් ආයුධ කීපයක් බාර දුන් නමුත් එයින් සෑහීමකට පත් නොවූ ෆෝසිත් කඳවුර පරීක්ෂා කිරීමට අනුදුන් අතර භටයින්ට තවත් සඟවා තිබූ තුවක්කු කීපයක්ද හමු වුණා. සඟවන ලද තුවක්කු තෝරා ගැනීමෙන් කඳවුර පරීක්ෂා කරමින් සිටි හමුදා භටයින්ගේද කිසිවක් කරගියාගත නොහැකිව තම ආරක්ෂාව නැතිවන දෙස බලා සිටි ඉන්දියානුවන්ගේ සිත්තුර බරපතල ලෙස ඇතිවමින් තිබූ අවනිශ්චිතතාවය හා ආතතිය ඉතා තීව්‍ර කරමින් එක්වරම ගෝත්‍රිකයෙකු භූත නර්තනය යෙදීම පටන්ගත් අතර ඒ නිවැරදිව සිතුකර භූත ඇදුම ලබාගෙන සුදු මිනිසුන්ගේ උණ්ඩවලින් බේරිය හැකි බව කියමින් අන්නෑවද ඊට පොළඹවමින් ඔහු දිගින් දිගටම නර්තනය යෙදෙන්නට වුණා. මේ අතර බිහිරු රත ඉන්දියානුවෙකු තම ලුවක්කු භාරදීමට තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටි අතර හමුදා භටයින් එය ලබා ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටි අවස්ථාවේ හදිසියෙම එම තුවක්කුව පත් වූ අතර එක් ක්ෂණයකින් කඳවුර හරහා වැඩි වර්ෂාවක් ගලා යාමට පටන් ගන්නවා. මේ වන විටත් තුවක්කු සෑහෙන ප්‍රමාණයක් හමුදාව ඉන්දියානුවන්ගෙන් ලබාගෙන සිටි නිසා මෙන්ම යුද්ධ කළ හැකි ඉන්දියානුවන් ගණනට සාපේක්ෂව විශාල හමුදා පිරිසක් සිටි නිසා පැයකටත් අඩු කාලයකින් වැඩි හුවමාරුව ඉවර වන විට කඳවුර පුරා මියගිය ඉන්දියානුවන් වැටී සිටියා. කිහිප දෙනෙකු පැනගියද එදින ගෝත්‍රිකයන් 250ත් 300ත් අතර ප්‍රමාණයක් ඝාතනය වන්නට ඇති බවත් ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් ළමයින් හා කාන්තාවන් බවත් වාර්තාවල සඳහන් වෙනවා. එමෙන්ම හමුදා භටයින්ට 25ක් පමණ මියගිය බව එම වාර්තාවල තවදුරටත් සඳහන් වෙනවා. එකලමේ යුද්ධයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළත් පසු කාලයක සිදුවුණු විමර්ශනවලින් පසු මේ සමූල ඝාතනයක් ලෙස නම් කරනවා. මෙම සිද්ධිය අතිශය ශෝකජනක නිසා වුන්ඩඩ්නී ඛේදවාචකය ලෙස අප ඉදිරිපත් කළද මේ බොහෝ ස්ථානවල දැක්වෙන්නේ වුන්ඩඩ්නී සමූල ඝාතනය ලෙසයි. කෙසේ වෙතත් නියෝග නොතකා ක්‍රියාත්මක වීම නිසා කෝපයට පත් ජෙනරාල් මයිල්ස් පෝසිත්තු වහාම සේවයෙන් නිරපා සිද්ධිය පිළිබඳ රජයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිට අතර පරීක්ෂණයේදී මේ සාපරාධී චේතනාවකින් සිදු නොකළ ක්‍රියාවක් බව ඔප්පු වූ නිසා රජය ෆෝසිත්ව නැවත සේවයට යෙදූ නමුත් ජෙනරාල් මයිල්ස් පෞද්ගලිකව කිසි විටක ෆෝසිත් හට සමාව නොදුන් බව පැවසෙනවා. ඉතින් අදචාරිකාව අපි මෙතනින් නිමා කරනවා. මීළඟට අපි ක්‍රිස්තුපූර්ව පළමුවන සියවසේ බ්‍රිතාන්‍යයට යන චාරිකාවටත් ඔබට සාදරයෙන් ආරාධනා කරමින් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.